දඹදෙනි කතිකාවත ලොකුවට ප්‍රින්ට් කරලා කටවුට් හැටියට හදලා අපි දැන් පාරවල් වල ගහන්න ඕනේ නුවන්. මොකද භික්ෂුන් වහන්සේලාට අරමුණක් තියෙන උන්වහන්සේලා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත් ආයේ. දඹදෙනි කතිකාවේ කියනවා දෝලියාදී යානයන් පෞද්ගලික සන්තකේ පාවිච්චි නොකළ යුතුයි. ඒ කියන්නේ දෝලි කියලා කියන්නේ නිකන් V8 වගේවා. හැබැයි ඒක ඔහොම කිව්වට ඉතින් දැන් මේ ලෝකේ මේ බෑනේ දැන් මහජන ආරක්ෂාවට රාජ්‍ය ආරක්ෂාවට වැඩපිළිවෙල කරන්න දැන් වික්ෂුන් වහන්සේලා මේ ඉස්කෝලවල උගන්වනවා විශ්වවිද්‍යාලවල උගන්වනවා සර් කින් එක මේ සමාජයට ප්‍රායෝගික වේද සර්? Unlimited History අපේ ජාතික කතාව. අයිබෝන් 133 වෙනි වතාවටත් එහෙමනම් අද දවසේ අපි හම්බ වෙනවා අද සඳුදා දිනේ Unlimited District තුලින්. ඉතින් ඔබට විශේෂයෙන්ම මතක් කරන්න ඕන දෙයක් තමයි පහුගිය සතියේ මේ බජට් එක අපේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරා. ඒක නම් ඉතින් සෑහෙන්න මහාචාර්යතුමා අපිට දැනෙන බජට් එකක් කොහොම වුණත් අවසානයේදී රට යම් කිසි තැනකට එනවා නම් කියලා අපි පුරවැසියෝ හැටියට මේ හිත හදාගමු. ඒක නෙමෙයි මේ විශේෂ කාරණේ. එතෙන්දී විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවට ජනාධිපතිතුමා පොරොන්දු වුණා. මිලියන 50ක් වෙන් කරලා තියෙනවා ඉතිහාසයේ පිළිබඳව අධ්‍යයන මධ්‍යස්ථානයක්. ඒක ආරම්භ කරනවා කියලා කියන්නේ අපේ 75 වෙනි නිදහස් දිනේ දවසේ. ඉතින් ඒක දැකපු බොහෝ දෙනෙක් කිව්වා Unlimited History බලපෑම කොච්චර දුරට ගිහිල්ලා තියෙනවද කියලා. ඉතින් අපිට පුංචි සන්තෝෂයක් තියෙනවා. මේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ ඉතිහාස අධ්‍යයනය පිළිබඳව ආයතනයට ඉතිහාසයක් ඇති මිනිස්සුපත් වෙයි කියලා. ඒක තමයි අපේ එකම බලාපොරොත්තුව. මේ හරි එකම විශේෂයෙන් මේ සර් ලියුම් මල්ල එන්න එන්න පිරෙනවා. ඔව් අපි මේ සමහර වෙලාවට මේ ඔබ එවන ලියුම් අපි නොසලකා හරිනවා නෙමෙයි මහාචාර්යතුමත් පෞද්ගලිකව මේ ඉදිරිපත් කරනවා. පුංචි ඉල්ලීමක් කරන්න ඕනේ මේ ලියුම් වල කාරණා සර් බොහොම සංක්ෂිප්තව එවනවා නම් ලේසි නේද? මේ ඉතින් සමහර වෙලාවට අපිට මේ මුලින්ම කියන් යනකොට තේරෙනවා ඔබ අහන්න යන්නේ සහ ඔබ කියන්න යන්නේ මොකක්ද කියලා. ඉතින් සෙල්ලිපියක් ගැන අහනවා නම් සෙල්ලිපියේ තියෙන කොම කරුණු ටික ලියන්න ඕනේ. අදාළ කරුණ විතරක් ලියලා එවනවා නම් වඩා ලේසි අපිට මේ මාධ්‍ය කාරණේදී. මේ ඉතින් අපිට ලියුම් එවලා තියෙනවා මල්දෙනිය මහත්තයා ගොකරැල්ලෙන්, ඊළඟට උක්වත්ත ගින්තොට ආරිරත්න කංකානම්ගේ ආරිරත්න මහත්තයා එවලා තියෙනවා. මේ කවුද මල්ලත්ත පාර කිතුල්ගල ඒ ආරිරත්න කියලා මහත්මයෙක්. ඊළඟට ආරිරත්න මහත්තුර තමයි එවලා තියෙන්නේ. මේ මේ මහත් ආරිරත්න මහත්තයා මහරගම තමයි ගෙවල්. ඒකම තලංගම උතුරෙන් ජිනදාස කියලා මහත්මයෙක් මේ පේපර් කටින්ස් පවා එවලා තියෙනවා. එකම මේ ඉතින් ඔය වගේ ලියුම් කන්දරාවක් එවලා තිනවා සර්. ඒකම මේ යක්ෂි පොත පිළිබඳවත් බොහෝ දෙනෙක් ලියුම් එවලා තිබ්බා ලිපි මාර්ගෙන් කොහොමද ඒක ගන්නෙ කියලා. ඉතින් සරලම දේ තමයි ලංකාවේ ඕනම සරසවි පොත්තලකින් ලබා ගන්න පුළුවන්. නැත්තම් මේ මහාචාර්යතුමාගේ rajsomadeva@gmail.com කියන ඊමේල් ලිපිනයට එතර ඉන්න උදවියට ඉල්ලීමක් කරලා ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒක එහෙමයි. අපි ඔබට ගිය වර ඔබට මතක ඇති දඹදෙනි සාහිත්‍ය යුගය පිළිබඳව අපි කතා කරා. විශේෂයෙන් කෞසිලුමින වගේ කෘතියක් අරගෙන ඒක පරාක්‍රම බහු රජුරුව විසින්ම රචනා කර කෘතියක් බව තමයි පිළිගැනීම තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳව ගිය සතියේ අපි විශේෂයෙන්ම මේ කතා බහ කරා. එතෙන්දී දැන් තාමත් අපි දඹදෙනි යුගය පිළිබඳව කතා බහ කර කර ඉන්නකොට තව කීප දෙනෙක් මතු කරපු ප්‍රශ්නයක් තමයි සර් අපි එතෙන්ද නිකන් කතාවට වගේ කිව්වා මේ දඹදෙනි කතිකාව කියන එක ටිකක් අපේ රටේ ජනතාවට හුරු පුරුදු වචනයක් නිතරම ඇහිච්ච කිරිච්ච වචනයක්. මේ ඇත්තටම මොකද්ද සර් මේ දඹදෙනි කතිකාව කියන්නේ? ඔව් අපි මෙහෙම පැහැදිලි කරමු. මේ වැඩසටහන අපේ පාසල් දරුවොත් සවන් දෙන නිසා යම් කිසි හොඳ පැහැදිලි කිරීමක් නිරවුල් පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙයි කියලා මං හිතනවා. දැන් දඹදෙනි කතිකාවත කියලා කිව්වම අපට පළමුවෙන්ම වැටහෙන්නේ මේක දඹදෙනි කාලේ කරපු එකක් කියලා. ඔව්. දඹදෙනිය
මේ රටේ දේශපාලන මධ්‍යස්ථානය බවට පත්වුණු කාලයේ කරපු කටයුත්තක්. ඊළඟට කතිකාව. කතිකාව කියන වචනයෙන් අදහස් කරන දේත් අපි වටහාගත යුතුයි. කතිකාවක් කියලා කියන්නේ දැන් අපි නම් කතිකා කරගන්නවා කියන්නේ කතා කරගන්නවා කියන එකනේ. මෙතන කතිකාවත කියන්නේ අද වචනයෙන් අදහස් කරන්නේ යම්කිසි සම්මුතියක්. එහෙම නැත්නම් යම්කිසි විවස්ථාවක්. ඔව්. ඒ වගේ දෙයකට තමයි මෙතන කතිකාව කියලා අදහස් කරන්නේ. එතකොට අපි දඹදෙනි කතිකාවත කියන වචනේ ගත්තොත් එහෙම ඒ වචනයෙන් වචන දෙකෙන් අදහස් කරන්නේ දඹදෙනිය මේ රටේ දේශපාලන මධ්‍යස්ථානයේ හැටියට ක්‍රියාත්මක වෙච්ච කාලය තුල යම් කිසි විදිහකට එකඟතාවකට පැමිණි සම්මුතියකට පැමිණි කිසියම් ප්‍රකාශනයක් තමයි මේකෙන් අදහස් කරන්නේ දඹදෙනි කතිකාවත. එතකොට අපි කවුරුත් මේ දඹදෙනි කතිකාවත ගැන අහලා තියනවා, හොඳට දැනගන්න දැනගත් අයත් ඉන්නවා. සාමාන්‍ය අපි දඹදෙනි කතිකාවත ගැන අහලා තියනවා. එතකොට මේ දඹදෙනි කතිකාවත කියන ඒ සම්මුතිය, දැන් සම්මුති කියන එක ඕනතරම් ඇති වෙනවනේ නේද? සර් දැන් ඕකට අපි වඩා යෝග්‍ය වචනේ සිම්පෝසියම් කියන එකද, ෆෝරම් කියන එකද, කොහොමද? මේ ඇත්තෙන්ම ඔතන මොකද අපේ ඊතර ඉන්න අයට පොඩ්ඩක් මේක ග්‍රහණය කරගන්න ලේසි. මේ කතිකාවත කියලා කියන්නේ යම් කිසි විදිහේ ඇග්‍රීමන්ට් එකක්, කන්වෙන්ෂන් එකක්. කන්වෙන්ෂන් කියන්නේ සම්මුතියක්, කන්වෙන්ෂන් එකක් වගේ එකක්. ඒ කියන්නේ මේ මේ නෑ අපිට දැන් කතිකාව කිව්ව හැටිය සිම්පෝසියම් එකක් වගේ එකකුත් මැවෙන්න පුළුවන්. ඔව් ඒවටත් පාවිච්චි කරනවානේ දැන් වෙන දේවල් හඳුන්වන්නත් කියනවා. නමුත් මෙතන තියෙන්නේ යම් කිසි සමාජයට බලපෑමක් ඇති කරන්න පුළුවන් කණ්ඩායම් දෙකක් හෝ කණ්ඩායමක් මගින් ඇති කරගන්නා යම්කිසි සම්මුතියක්, එකඟතාවක්. එතකොට දඹදෙනි කතිකාවත කියලා මේ ප්‍රසිද්ධියට පත් වෙච්ච දේ සාමාන්‍ය මිනිස්සු අතර ඇති වෙච්ච කතිකාවක් නෙමෙයි, සම්මුතියක් නෙමෙයි. මේක රජයේ රජු මූලික කරගෙන ඇති වෙච්ච කතිකාවක්, සම්මුතියක්. එතකොට මේ දඹදෙනි කතිකාවත පිළිබඳව උගතුන් අතර මත බේද තියෙනවා. මත බේද තිබෙන්නේ මේ කුමන කාලයක කළ එකක්ද කියන එක. අපි දන්නවා දඹදෙනිය මේ රටේ ප්‍රධාන දේශපාලන මධ්‍යස්ථානයේ හැටියට පැවතිච්ච කාලය තුල තමයි මේක කළේ කියලා. නමුත් මේ සාකච්ඡා තියෙන්නේ මේක ඒ දඹදෙනිය කියන දඹදෙනිය මේ දේශපාලන මධ්‍යස්ථානයේ වෙච්ච කාලය තුල රජවරු කීප දෙනෙක් හිටියා. අපි දන්නවා තුන්වෙනි විජයබහු රජතුමාගෙන් පටන් අරගෙන ඊට පස්සේ දෙවෙනි පරාක්‍රමබහු රජතුමා, අපි දීර්ඝව සාකච්ඡා කරපු රජතුමා, අදත් අපේ සාකච්ඡාවට ඒ රජතුමා විෂය වෙනවා යම් කොටසකට. එතකොට ඊට පස්සේ හතරවෙනි විජයබහු රජතුමා, ඊට පස්සේ බෝනකබාහු, ඔය වගේ කීප කීප දෙනෙක් මේ රාජ්‍ය තුල හිටියා. එතකොට ඇත්තෙන්ම දඹදෙනි රාජධානිය ආරම්භ කරේ අපි සාමාන්‍යයෙන් සලකන්නේ ක්‍රිස්තු වර්ෂ 1230 සහ 34 අතර කාලේ රජ කරපු තුන්වෙනි විජයබහු රජතුමා තමයි ආරම්භ කළේ කියලා. එතකොට මේ විජය තුන්වෙනි විජයබහු රජතුමාත් බලයට පත් වුණාට පස්සේ මේ සමා මේ ඒ සමකාලීන වකවානුවේ තිබුණු අපේ භික්ෂු සංස්ථාව ප්‍රතිසංශෝධනය කිරීම සඳහා යම් යම් ව්‍යවස්ථා සම්මුතීන් ඇති කරපු බවට වාර්තා තියෙනවා. එතකොට ඒ කියන්නේ තුන්වෙනි විජයබහු රජතුමා කතිකාවක් කරා. නමුත් අද අපි ප්‍රසිද්ධියේ පිළිගන්න, ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන දඹදෙනි කතිකාවත එහි කාලය, එහි පුරෝගාමිත්වයේ පවරා තිබෙන්නේ දෙවැනි පරාක්‍රමබහු රජතුමාට. මොකද දෙවැනි පරාක්‍රමබහු රජතුමාත් ශාසන පාරිශුද්ධිය සඳහා සම්මුතියක් කළා, ව්‍යවස්ථා කළා. ඒ කියන්නේ දැන් අපි මේ ගියවර විශේෂයෙන් කතා කරපු මේ සාහිත්‍ය යුගයේ බිහි කරපු දෙවැනි පරාක්‍රමබහු රජතුමාට තමයි ඒක ඒ ගිනුමට තමයි මේකත් යන්නේ. ඒ ගිනුමට තමයි මේකත් වැටෙන්නේ. එතකොට මොකද මේ අපි දන්නවා මේ කාලිංග මාග ආක්‍රමණයෙන් ඒ කාලේ වෙනකොට සමාජය හුඟක් කැඩිලා බිඳිලා වෙන් වෙලා තිබුණේ. කාලිංග මාගත් ලොකු උත්සාහයක් ගත්තා කියලා අපි අවධාරණය කළා. මේ සමාජයේ තිබෙන ඒ සමාජ සංස්ථා අතර තියෙන සම්බන්ධතාව කඩන්න. මේ ඒක හරිම දේශපාලනික ක්‍රියාවලියක්. දැන් අපිට නුවන් කාට හරි කෙනෙකුට යම්කිසි සමාජයක් බිඳවට්ටන්න ඕන නම් මේ ওই බෝම්බ පුරවලා විනාශකාරී ක්‍රියා කළා,
මහජන දේපල ගිනි තියලා සමාජයක් බිඳ දාන්න අමාරුයි. මොකද ඒ දේවල් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් නිසා. නමුත් සමාජයක් බිඳ දාන්න ලේසිම වෙන්නේ ඒ සමාජයේ තිබෙන වැදගත්ම සමාජ සංස්ථා කඩා විසිරුවලා දැම්මට පස්සේ. දැන් අද බලන්න අපි ගත්තොත් එහෙම අපේ ශාසනය, බුද්ධ ශාසනය, කියන්නේ සංඝ සංස්ථාව අද යම්කිසි ප්‍රතිවිරෝධතා එක ඇතුලේ ඇති වෙලා තියෙනවා. එතකොට මේවා පිටිපස්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දර්ශනය, උන්වහන්සේගේ දර්ශනය පිළිබඳ නොයෙකුත් මතවාද පැතිරෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන ඕන දේවල් කියලා නේ තියෙන්නේ. ඒක ගැන තවත් කාටවත් කියන්න දෙයක් නැහැ නේ. එතකොට මේවා පිළිබඳ මත තියෙනවා සමාජයේ. ඉතින් මේ ඔක්කොම වෙන්නේ මේ ආයතන කඩා බිඳ දාමම සමාජයක් කඩා බිඳ දාන්න ලේසි. ඉතින් මාගගේ කාලෙත් ඕක සිද්ධ වුණා. ඉතින් අපේ බුද්ධිමත් නැනවත් පාලකයෝ සමාජ ඒකාග්‍රතාව හදන්න මේ බිඳ වැටුණු ආයතන නැවත එකට පාස්සලා ඒවා ප්‍රතිස්ථාපනය කරන්න උත්සාහ ගත්තා. ඉතින් දඹදෙනි රාජධානී ආරම්භකයා වන තුන්වෙනි විජයබාහුත්, ඊට පස්සේ ආපු දෙවෙනි පරාක්‍රමබාහුත් කියන රජවරු දෙන්නම මේ සංඝ සම්මුතියින් පනවන්න ඒ සම්බන්ධයෙන් යම් යම් එකඟතා ඇතිකරන්න හේතුව වුණේ මේ සංඝ සංස්ථාව ඒ වෙනකොට අතිශය පරිහානියකට ගිහිල්ලා තිබුණේ. මොකද දුර්මත පතුරවලා. මොකද කාලිංග මාගගේ කට්ටිය යාට පක්ෂපාතීව හිටපු අය මේ දුර්මත පැතිරවීම වෙනම ව්‍යාපාරයක් හැටියට කළා. දැන් අද කවුරු හරි කෙනෙක් සමාජයේ ඉදිරියට එනවනම් යහපත් චරිතයක් යහපත් දෙයක් කරගෙන ඔය මුහුණු පුතේ හරි සමාජ මාධ්‍යන්නේ හරි නොඑක් නොඑක් දේවල් පතුරවන්නේ. චරිත ඝාතනය කරන දේවල්. ඒතකොට ඒ වගේ චරිත බිඳ වට්ටන්න පුළුවන්. ඒත් ඉතින් හරි චරිත නම් බිඳ වැටෙන්නේ නැහැ. මේ එහෙම උත්සාහයන් තියෙනවා. ඒ වගේ කාලිංග මාගත් කලේ අර ශාසනය සහ ඒ ශාසනය මගින් සමාජයට ඇති කරපු සමතුලිතතාව බිඳ වට්ටන්න විවිධ දුර්මත ප්‍රචාරය කරා. ඒ වගේම පහසුවෙන්ම අපේ පන්සල්ලේ දුර්මත වලට ගොදුරු වුණා. මොකද අපිට දඹදෙනි කතිකාවත එක දිග ලේඛනයක්. දඹදෙනි කතිකාවත සියුම්ම අධ්‍යයනය කළොත් ඒකේ තියෙන සමහර පාට අපි ගත්තොත් එහෙම අපට ඒකෙන් පේනවා ඒකේ කතිකාවත කරන්න හේතුව මොකද්ද කියන එක. කොයිතරම් දුරට මේ සංඝ සංස්ථාව පිරීලා තිබුණාද කියන එක. කෙසේ හෝ අපි මේක ක්‍රමානුකූලව අහන අයට පැහැදිලි වෙන්න අපි ඉස්සෙල්ලා කිව්වා මේක මේ දඹදෙනි කතිකාවත කියන්නේ මොකක්ද? දඹදෙනි කතිකාවත කුමන කාලයක කවුරුද කර්තෘත්වය කියලා විද්වතුන් අතර තියෙන පිළිගැනීම. ඊළඟට අපිට වැදගත් වෙන්නේ කවුද මේ කතිකාවත දැන් භික්ෂුන් වහන්සේලා උදෙසා සම්මුතියක් පනවන්න ගිහේකට බෑනේ. බෑනේ. එතකොට ඒ සඳහා සංඝරත්නයේම යම්කිසි තපෝ ගුණය ශීල ගුණය තියෙන භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් වෙන්න ඕන. ඒකට මූලිකත්වයේ ගන්න ඕන. ඒතොර ඇත්තෙන්ම මේ දඹදෙනි කතිකාවත සම්මුතියට පැමිණීම සඳහා දෙවනි පරාක්‍රමබාහු රජතුමාට හෝ මේ අපි දඹදෙනි කතිකාවත කියලා කියන එක තුන්වෙනි විජේබාහුගේ කියලා පිළිගන්න සමහර කට්ටියක් ඉන්නවා. සමහර කට්ටියක් ඉන්නවා දෙවනි පරාක්‍රමබාහු රජුරගේ කියලා පිළිගන්න. බොහෝ විට දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කියන එක තමයි මාචාර්ය පරාසෙන් රත්පරණිතාන මහත්මයාගේ කල්පනාව. ඉතින් කොහොම හරි මේ කතිකාවත කරන්න උදව් කළා. ඒ කාලේ මේ ලංකාවේ භික්ෂුන් වහන්සේලා කොටස් දෙකකට බෙදලා හිටියා. ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා සහ වනවාසී භික්ෂුන් වහන්සේලා. අදටත් අපි වචනේ පාවිච්චි කරනවානේ. අදටත් අපි පාවිච්චි කරනවානේ. ඒ කියන්නේ ගම් ආශ්‍රයෙන් ජීවත් වෙමින් පන්සල්වල වැසෙමින් ඒ ග්‍රාමීය ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරපු ඒ වගේම ගිහියන්ගේ වැඩ කටයුතු වලට ඍජුවම සහභාගී වෙලා ඔවුන්ට උදව් කරපු ඒ කියන්නේ මේ ආධ්‍යාත්මික කටයුතු වලට ඒ අය අපි ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා කියලා හඳුන්වනවා. ඒ වගේම කැලෑවලට වෙලා අරණ්‍යගත වෙලා විදර්ශනාව බවුන් වඩමින් ඒ භාවනා කටයුතු අභ්‍යාස කරපු භික්ෂුන් වහන්සේලා වනවාසී භික්ෂුන් වහන්සේලා හැටියට හඳුන්වනවා. එතකොට මේ දඹදෙනි කතිකාව කරන්න මේ වනවාසී හා ග්‍රාමවාසී කියන වර්ග දෙකේම භික්ෂුන් වහන්සේලා මූලිකත්වයේ ගත්තා. ඒකෙන් අපිට පේනවා මොනතරම් අවශ්‍යතාවක් තිබුණද මේ අවස්ථාවේදී මේ භික්ෂු සංශෝධනයක් ශාසන සංශෝධනයක් ඇති කරන්න කියලා. විශේෂයෙන්ම ග්‍රාමවාසී ඒ කාලේ වෙනකොට ග්‍රාමවාසී නිකාය නියෝජනය කරපු සංඝරක්කිත මහා හිමිපාණන් ඒ වගේම මේදංකර කියන මහා හිමිපාණන් ඒ භික්ෂුන් වහන්සේලා දෙදෙනාම ඉතාම තපෝවෘද ගුණවෘද ශීලවෘද භික්ෂුන් වහන්සේලා දෙනමක් ඒ දෙනම ග්‍රාමවාසී
පැත්ත නියෝජනය කර මං කැමති නෑ නිකාය කියන වචනේ පාවිච්චි කරන්න. ඒ ග්‍රාමවාසී කණ්ඩායම, ඒ විනය, ඒ විනය, ඒ ග්‍රාමවාසී ඇවතුම් පැවතුම් තියෙන කණ්ඩායම, ඒ ශික්ෂණය පිළිබඳව භික්ෂුන් වහන්සේලා, භික්ෂුන් වහන්සේලා නියෝජනය කරන්න සංගරක්කිත නායක හමුදුරුවේ මේදංකර කියන නායක හමුදුරුවේ ඉදිරිපත් වුණා. ඒ වගේම වනවාසී නිකාය නියෝජන, වනවාසී කණ්ඩායම නියෝජනය කරන්න ඒත් මේදංකර නමින් හඳුන්වන මහා තෙරවරයෙක් ඉදිරිපත් වුණා. මේ තුන් නම, භික්ෂුන් වහන්සේලා තුන් නම තමයි නායකත්වයේ පුරෝගාමිත්වයේ දුන්නේ රජුරවන්ට මේ දඹදෙනි කතිකාව කරන්න. දඹදෙනි කතිකාව කියන ලේඛනය නුවන් හුඟක් ලොකු ලේඛනයක්. ඒ කියන්නේ ඒක කියලා තියෙන එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ භික්ෂුන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම්, විනය, චර්යාව කෙලෙසද බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුකූලව. බුදුරජාණන් වහන්සේ ඔය දේශනා කළා තියෙන සූත්‍ර ධර්ම තියනවා, මේ අරියවංශ දේශනාව වගේ. අරියවංශ සූත්‍රයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කොහොමද භික්ෂුන් වහන්සේලාට නිර්දේශ කරේ, දානමාන පිළිගන්නේ කොහොමද, සේනාසන පිළිගන්නේ කොහොමද, ඒ බෞද්ධ දර්ශනයේ විනය අනුව තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක. එතකොට අන්නේ දීලා තියෙන සම්මුතියින්ට පටහැනිව මේ කාලේ වෙනකොට මේ ශාසනය ක්‍රියාත්මක වෙච්ච නිසානේ මේක ආවේ. ඔව්, ඒ කියන්නේ දැන් සෑහෙන කාලයක් ශාසනය ගිහම ඒටි එක එක්කෙනා එක එක විදිහට තමන්ගේ වන්දනාමාන, විනයන්, ශික්ෂණයන් ඉබාගතයන්ට පටන් ගන්නව නේද? දැන් අපිට දැන් මේ පරාක්‍රම බහු රජුරෝ නෙමෙයි, දැන් මීට ඉස්සෙල්ලත් අපි අලිමිර ඩිස්ත්‍රික්ට් වල ඉඳන් කිව්වා විටින් විට අපේ රජවරු බය නැතුව නොබියව මේ ශාසන පාරිශුද්ධතාවය වෙනුවෙන් හැම වෙලාවෙම ක්‍රියා කළා, මේ වගේ කතිකාවත් ඇති කරගෙන තියෙනවා නේද සර්? කතිකාවත් ඇති කරගෙන තියෙනවා. ඒකෙන් එක්තරා න්‍යායක්, එක්තරා කාරණයක් අපිට විශේෂයෙන් අවධාරණය කරනවා. ඒ කියන්නේ මේ රටේ, මේ සමාජය ඉදිරියට ගෙන යන්න ඕන නම් අපි සංවර්ධනය, ආර්ථිකය, විදේශ වෙළඳාමයි නොයෙක් දේවල් ගැන කතා කරනවා වගේම මේ සමාජයේ අපේ වැඩිපුර තියෙන ගම්නේ, අපි වැඩිපුර ඉන්නේ ගැමියෝනේ, ඔය නගර අරා ජීවත් වෙන්නේ ගැමියෝනේ වැඩි පිරිසක්. එතකොට අපේ රටේ සමාජයට බලපාපු ප්‍රධාන සංස්ථාවක්නේ බෞද්ධ විහාරය. ඊට පහු කාලයේ අපේ ක්‍රිස්තියානි දහම ආවා. ඒ වගේ තව නොයෙක් ධර්මයන් ඇවිල්ලා ඒ ජන කොටස්වල දෛනික ජීවිතයට ඒක හැඩගස්වන්න ඒ ආගමික ආයතන බලපෑවා. ඒතර දීර්ඝ කාලයක් තිස්සේ මේ බෞද්ධ දර්ශනය සහ පන්සල, අපි බෞද්ධ දර්ශනය කියන එක පැත්තකින් තියමු, පන්සල මගින් ඉටු කරපු ලොකු කාර්යභාරයක් තිබුණානේ, භික්ෂුන් වහන්සේලා විසින් ඉටු කරපු කාර්යභාරයක් තිබුණා. එතකොට රජවරු කරේ මොකද්ද? අර අනිත් ඒවා හදන ගමන්ම මේ ආයතනය පෙරහිලා තියෙනවා නම් ඒකත් ගොඩ ගන්න ඕනේ කියලා හැදුවා. මොකද ඒක හදන්නේ නැතුව ඒ අර සමතුලිතතාවට නැවත ගේන්න බෑ. ඉතින් ඒක අවධානය යොමු කර අපි මේ බුද්ධ ශාසනය රකින්න කියලා අමාත්‍යංශ පීඨවල ලේකම්වරුපත් කළා, ඇමතිවරුපත් කළාට ශාසනයට මුකුත් වෙන්නේ නැහැ. ශාසන සංශෝධන අවශ්‍ය අවස්ථාවලදී ඇති කරන්න ඕනේ එක රජවරු බය නැතුව ඒකට තීරණ ගත්ත මහා තෙරවරු මූලික කරගෙන. ඉතින් එහෙම කරව බවට ඉතිහාසයේ අපේ තියෙනවනේ මේ කරයි කියලා. ඉතින් යම් කිසි විදියට ශාස්ත්‍රවරයන්ව එහෙම සමහර රජවරු හිතුවනම් මේක අතපුච්ච ගන්න වැඩක්, මේකට මේ අත තියන්න යන්න හොඳ නැහැ කියලා. අද වෙනකොට සමහරලාට ශාසනයක් වගන්න ශාසන අන්තර්ධාන වෙලා තියෙන තිබුණා. ඒ රජවරු එහෙම වෙච්ච කාලවලුත් තිබ්බනේ, අපේ සීඑම්එන් එහෙම උපසම්පදාව ගෙන්නත් උනානේ. රජවරු එහෙම හරි ගෙනල්ලා මේක ස්ථාපනය කරානේ. මේක ස්ථාපනය කරනකොට මේක අර මොකද ඒකාබද්ධ කොටසක් මේ සමාජයේ, මේ ශ්‍රී ලාංකික සමාජයේ ඉදිරියට ගෙනියනකොට මේ බෞද්ධ දර්ශනය කියන එකක්. බෞද්ධ දර්ශනයට වැඩිය මිනිස්සු ආශ්‍රය කරන්නේ අර බුද්ධ ශාසනය කියන එක. ඒ දැන් පන්සල් හොඳට තිබිලා මිනිස්සු පන්සලට ගරුසරු ඇතුව හිටියම රජවරුන්ට රට පාලනය කරන්න ලේසි ඇතිනේ සර්. හරි ලේසි. මොකද අපේ රජවරු ඒක පාවිච්චි කළා. මොකද දණ්ඩ නීති පනවලා, ඒ දණ්ඩ නීති ක්‍රියාත්මක කරන්න නිලධාරීන්පත් කළා, ආයතනපත් කරලා, ඊට පස්සේ දණ්ඩ නීති රකින්නපත් කරපු අයගේ ඇතුළේ ඇති වෙන දූෂණ පාලනය කරන්න තව මිලිටරි පොලිසියක් දාලා ඒවා කරනවට වඩා ලාභයි. මිනිස්සුන්ට ආධ්‍යාත්මික ඇනවුමක් දුන්නාම මෙය කළොත් ඔබ මෙතනට යනවා, ඔබ කළොත් ඔබේ සසරෙන් එහා පැත්තේ ඔබට වෙන්නේ මේක කියලා යම්කිසි ආධ්‍යාත්මික ඇනවුමක් දුන්නාම යහපත අයහපත සඳහා ඒකේ ලොකු බලපෑමක් සමාජයට ඇති වෙනවා. සමහර නීතියකින් කරන්න බැරි දේවල්
අපිට ආධ්‍යාත්මික ඇනවුමකින් කරන්න පුළුවන්කම තියෙනවා. මොකද හැම කෙනාම මරණය ගැන යම්කිසි බයකින් ඉන්නවා. මරණය මතු මොකද වෙන්නේ කියන එක පිළිබඳ කුතුහලයකින් ඉන්නවා. අතිශය භෞතිකවාදී ලෝකායතනවාදී දර්ශන විශ්වාස කරන අය අරුණාට පස්සේ මං හිතන්නේ ඒගොල්ලොත් මරණ මංචකයේදී ඒක ගැන කල්පනා කරනවා ඇති. ඉතින් අපි අපේ ඊළඟ ආත්මය ගැන අපි කල්පනා කරනවා. එතකොට ඒක පේන්නේ නැති එකක්. එතකොට යම්කිසි දර්ශනයක කිව්වොත් ඔබ කළ දෙයට තමයි ප්‍රතිඵලය එන්නේ. ඒක හේතුඵල, ඒක විද්‍යාත්මකයි. ඔබ යමක් කළොත් එහි ප්‍රතිඵලය ඔබට විඳින්න වෙනවා. ඒතර ඔබ හොඳක් කළොත් එහි ප්‍රතිඵලය විඳින්න වෙනවා. ඔබ නරකක් කළොත් ඒ ප්‍රතිඵලයත් ඔබට විඳින්න වෙනවා නේ. ඒතර සමහර ඒවා තියෙනවා දිට්ඨ ධම්ම වේද, මේ අපිට අස්පනා පිටම පේන්න තියෙනවා කියලා. ඒතකොට එහෙම ආධ්‍යාත්මික ඇනවුම් දීලා හේතු ප්‍රත්‍ය අනුව පැහැදිලි කරාම මිනිසුන් යම්කිසි සමාජ විරෝධී දේවල්, පුද්ගල විරෝධී දේවල් කරන එක පාලනය වෙනවා. ඉතින් ඒක නියාමනය කරන්න බෑනේ රජයට. හරි, ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට අනන්‍යතා පත්‍ර ඐඩෙන්ටිටි කාඩ් ගහන එක කිසි අර්ථයක් තියෙන දෙයක් නෑ. උන්වහන්සේලා චීවරයට අත තියන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත් ආය කියලා. මේ දුකින් ඒගොඩ වෙන්න උන්වහන්සේලාට ඐඩෙන්ටිටි කාඩ් එකක් ගහලා දෙන්නේ මොකටද නේ? ඉතින් ඒ ඐඩෙන්ටිටි එක තමයි ඒ අපි දකින භික්ෂුත්වය. භික්ෂුත්වය තමයි. ඒ කියන්නේ දැන් අපි මේ භික්ෂුන් වහන්සේලා දැන් බුදුරජාණන් වහන්සේ කිව්වේ මම කියන එක පාවිච්චි කරන්න එපා කියලානේ. අඩින්ටි කඩක් ගහුවා මොකද වෙන්නේ? මම කියන එක ස්ථාපනය වෙනවනේ. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් හරි මේමයි අපිට පරිපාලන වැඩවලට එහෙම අවශ්‍යයි කියලා. නමුත් අපි දාර්ශනිකව බැලුවොත් සමාජයට පුරුදු කරන්න ඕනේ. දැන් අපි කියන්නේ පොඩි නම කියලානේ. නමක් විතරයි, පුද්ගලයෙක් නෑ. ඇයි? පරමාර්ථ සත්‍යයන්නේ සම්මුති සත්‍යයන්නේ තියෙන්නේ. මම කියලා කෙනෙක් නෑ. පොඩි නමක්, භික්ෂුන් වහන්සේ නමක්. හරි, ඒ සම්මුති සත්‍ය. ඒ නමක් තියෙනවා. නමක් සම්මුති සත්‍යයක්. පරමාර්ථ වශයෙන් කෙනෙක් නැහැ. ඉතින් අපි ID අයනන්නේ පත්‍රයක් ගහුවා මොකද වෙන්නේ? හැබැයි ඒක ඔහොම කිව්වට ඉතින් දැන් මේ ලෝකේ මේ බෑනේ. දැන් මහජන ආරක්ෂාවට, රාජ්‍ය ආරක්ෂාවට වැඩපිළිවෙල කරන දැන් භික්ෂුන් වහන්සේලා මේ ඉස්කෝලවල උගන්වනවා, විශ්වවිද්‍යාලවල උගන්වනවා. සර්කින් එක මේ සමාජයට ප්‍රායෝගික වේදස? නැහැ, මං කියන එක ප්‍රායෝගික වෙන්නේ නැහැ. හැබැයි ওই කරන එකක්වත් බුදුරජාණන් වහන්සේ කියපුවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කිව්වා ඉස්කෝලේ ගිහිලා උගන්වන්නේ කියලා. වික්ෂුන් වහන්සේලාට සසර ඉතින් එහෙම නොකර බෑනේ සර්. දැන් තියෙන තත්ත්වයන් එක මෙහෙමයි. ඉතින් ලොකු සේවයක් කරපු වික්ෂුන් වහන්සේලා ඉන්නවනේ පාසල් ලුගන්නලා. නෑ, ඒක හරි. ඒක තමයි. ඉතින් අර මේ දැන් අපි මේ කතා කරේ ග්‍රාමවාසී කියලා එහෙම ඇවිල්ලා, වනවාසී කියලා ඇවිල්ලා, එහෙම බෙදිලා. දැන් මෙහෙමනේ, ඕක අපි සංකීර්ණ කරගන්න ඕනේ නෑ ඔච්චර. ඔය පැත්තෙන් අපි ගියොත් මේක ලොකු සංකීර්ණ සාකච්ඡාවකට මූලයක් වෙනවා. දමදෙනි කතාව අමතක වෙලා වෙන කතාවක් කියලා වෙන පැත්තකට යන්න යනවා. දැන් මෙහෙමනේ, දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙන්නේ ඇයි කියන එක අපි ශාස්ත්‍රවරුන් වහන්සේගේ දර්ශනය අනුව බලමු. උන්වහන්සේලාට මොකද කිව්වේ? චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. ඒතර උන්වහන්සේලා පැවිදි ජීවිතයට ඇතුළත් උනේ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තායනේ. ඒතර උන්වහන්සේලාට යම්කිසි පවරපු රාජකාරියක් තියෙනවා කියන උන්වහන්සේලා එගොඩ වෙන්න ඕන. හරි, එතකොට උන්වහන්සේලා එගොඩ වෙලා ගිහිල්ලා උන්වහන්සේලා ඊට පස්සේ උන්වහන්සේලා ගලවා ගන්න එපා. ඊට පස්සේ උන්වහන්සේලාට කිව්වේ අනිත් ජනතාවගේ හිතසුව පිණිස ඒ ධර්මයේ දසන්නේ කියලා. මිසක් ඉස්කෝලේකට ගිහිල්ලා උගන්වන්න කියලා කිව්වේ නැහැ. ආණ්ඩුවෙන් හදන සිලබස් එක එහෙම එකක් කියලා නැහනේ. එතකොට යම්කිසි කෙනෙකුට ඔබ අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙන්නේ. ඔබ ඇහුවේ මේ ඉතින් උගන්වන්න නැතුව එහෙම කරන්න නැතුව බෑනේ දැන් ජීවත් වෙන්න කියලා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමනේ. දැන් මට උවමනා නම් සංසාරයෙන් ගැලවෙන්න මං චීවරයක් දරාගෙන මං සංසාරයෙන් ගැලවීමේ මාර්ගය අනුගමනය කරනවා. මම සංසාරයෙන් ගැලවෙන මාර්ගය අනුගමනය කරනවා නම් ඒකට තියෙනවනේ දූතාංග දීලා විනේ. ඒතර මම ඒවා දැනගෙනනේ මහාන වෙන්නේ. හරි, මම පිඬුසිඟා ජීවත් වෙන්න ඕන, මම රුක්ක මූලගතව ජීවත් වෙන්න ඕන, මම මෙහෙම කසිනාරම්මන වඩන්න ඕන. ඒක දැනගෙනනේ මම ඒක කරන්නේ. ඒතර ඒක දැනගෙන ඒක පිටිපස්සේ යන මම ඉස්කෝලේකපත් වීමක් ලබා ගන්නෑ නේ. එතකොට මේ පුංචි කාලේ ස්වාමීන් වහන්සේලා මහාන කළා. ඒකත් මේ දමදෙනි කතිකාවතේ කියනවා. ඒ පටල ඇවිල්ලා. හරිද? එතකොට මේගොල්ලෝ ලොකු මහත් වුණාම මේගොල්ලෝ මේ උන්වහන්සේලාට ජීවත් වෙන්න ඕන, දායකීන්ට ජීවත් කරවන්න අමාරුයි. එතකොට උන්වහන්සේලා රැකියාවකට යන්න ඕන, එහෙම ජීවත් වෙන්න ඕන. ඒක වෙනම කතාවක්. මේ අපි කියන්නේ නියම විදිහට ගියොත් එහෙම. දැන් මේ රජවරු මේ කතිකාවත් කලේ මේ කතිකාවක් කරලා හදන්න යන්නේ ආයෙ ට්‍රැක් එකට ගන්න. ආයෙ මා නියමිත මාර්ගයට ගන්න. අනිත් මාර්ගයේ එක නියමිත මාර්ගයට ගන්න. දැන් භික්ෂුන් වහන්සේ භික්ඛතීති භික්ඛු කියලා කියන්නේ සිඟන්නේ භික්ෂුවයි. සිඟමින් ජීවත් වෙලා
පොදු දේපල තියෙන උන්වහන්සේලාට අගත අනගත චතුදිස සගස දින කියලානේ ගල්ගුහ පූජා කරේ. එක ගල්ගුහවක්වත් පෞද්ගලිකයි තියේ නෑනේ. එක එක ගල්ගුහවක්වත් ගහලා නෑනේ. හතර දිශාවෙන් ආව භික්ෂුන්ට කියලා තියෙන්නේ. ඕන. ඕන පැතුම් කල්හි. භික්ෂුන් වහන්සේලාට මේක ආйти. ඒතර විහාරාධිපති, මණ්ඩපාධිපති එවුව නෑ. නේද? එතකොට භික්ෂු ජීවිතයේ ආරමුණ පිළිබඳ ශාස්ත්‍රයන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ. ඉතින් අපි ඒක ගැන විතරයි කතා කරන්නේ. දැන් මේ එළියේ තියෙන භික්ෂු ජීවිතය ගැන කතා කරන්න ගිහලා අපි විවාද වලට පටලැවෙන්නේ නැහැ. අපි හයි දඹදෙනි කතිකාවතට ඇවිල්ලා ඒ ඔස්සේ කතා කරගන්නේ. එතකොට පැහැදිලි කරගන්න කන්නේ පැහැදිලි කරගන්නේ. දැන් දඹදෙනිකත් දැන් මම කියවනේ නුවන්ට පුංචි කාලේ මහාන කරනවා කියලා ළමයි ගෙනල්ලා. දැන් ওই බුත්තල පැත්තේ මොණරාගල පැත්තේ අසරණ වෙලා කණ්ඩ බොණ්ඩ නැති කුඩා දරුවෝ එකතු කරන් ඇවිල්ලා පිරිවෙන් වල මහාන කරනවා. හරි මහාන කරලා ඒ ළමයින්ට මේ සිවුරවත් හරියට දාගන්න බැරි තරෝ. ඉතින් මේගොල්ලෝ ලොකු මහත් වෙලා කොහොම හරි පිරිවෙන් වල ජීවත් වෙලා ඊට පස්සේ ටිකක් ලොකු මහත් වෙනකොට සමහර අය උපැවදි වෙනවා. මොකද ඒගොල්ලෝ සංසාරයෙන් ගොඩ වෙන අපේක්ෂාවෙන් නෙමෙයිනේ පැවිදි ජීවිතය ඇතුළත් උනේ. ඊට පස්සේ එහෙම නැත්තම් යම් කිසි විදිහකට ඒව දරාගෙන ඉන්න අයට ජීවත් වෙන්න ඕන. ඒතර මේ බහුබාණ්ඩික සමාජය තුළ ඒතර උන්වහන්සේලාට සිද්ධ වෙනවා යම් යම් විදිහට වෘතීන් කරගෙන උන්වහන්සේලායි වෘතීන් කරන ගමන් බොහෝම සුපේශීල ලෙස සමාජයට සේවයක් කරනවා. හැබැයි අවසානයේදී වෙන්නේ උන්වහන්සේ හුඟක් දෙනා කියනවා අනේ මේ අපිට බෑනේ මේ වෙලා නෑනේ මේ පාංශු කුලෙට වඩින්න තියෙනවා ඉස්කෝලේ වැඩ තියෙනවා. ඉතින් උන්වහන්සේලාට විවේකේ නෑනේ. බුදුහාඳුර කොච්චර අගය කරාද විවේකය. ඒ විවේකී භාවයෙන්නේ මේ සංසාරයේ ගොඩ වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ඉතින් ඒක තෝරගන්න අයගේ ප්‍රශ්නය. දඹදෙනි කතිකාවත බලන්න කියන්නේ දඹදෙනි කතාවෙත් එක තැනක තියෙනවා මහාන කරනව නම් ග්‍රාමවාසීනිකායේ මහාන කරනව නම් අවුරුදු 12ක්වත් වෙන්න ඕන ළමෙක්. වනවාසීනිකායේ මහාන කරනව නම් ළමෙක් අවුරුදු 13වත් වෙන්න ඕන. ඊට අඩුවෙන් මහාන කරන්න බෑ. මේ මොකද්ද මේ කියන්නේ? මේ දැන් අපි සුළු මොහොතකට කලින් කියපු එක නෙමේද? හරි. මේ අවුරුදු 6 7 මේ පොඩි දරුවෝ ගෙනල්ලා මහාන කරලා ඊට පස්සේ ඒ අය දන්නේ නැහැනේ මේ මොකද්ද උනේ කියලා. ඒගොල්ලන්ට සමහරට සෙල්ලමක් වෙන්න පුළුවන් මේ සිවුර දරාගෙන ඉන්න එක. හරි ඒගොල්ලෝ දන්නේ නැහැ නේ මේක දිගපළල. ඒක ජීවිත කාලේ පුරාම සෙල්ලමක් කරගන්න ඉඩ තියෙනවා. සෙල්ලමක් කරගන්න ඉඩ තියෙනවා ඊට පස්සේ. එතකොට මේ කතිකාවත මොකද කියන්නේ? කතිකාවත කියනවා ග්‍රාමවාසීනිකායට මහාන කරනවා නම් අඩුම ගානේ අවුරුදු 12 වෙන්න ඕන ළමෙක් මහාන කරන්න. වනවාසීනිකාය නම් අවුරුදු 13ක් වෙන්න ඕන මහාන කරන්න. එතකොට දැන් මේ රජ්ජුරුව දැක්කා ඒ වගේම ඒ කාලේ හිටපු මහා තෙරවරුත් දැක්කා සමහර වෙලාවලට මේ මාගගේ ආක්‍රමණ නිසා දුප්පත් වෙලා කණ්ඩ බොණ්ඩ නැතුව මේ පුංචි පුංචි ළමයි ඇවිල්ලා මහාන කරවෙන්න පුළුවන් පන්සල් වල. හරි. එතකොට ඒකෙන් වෙන්නේ මේ ශාසනය ගෙන යාමට මේ කරදරයක්. ඊට පස්සේ මේ වගේ වැඩේ හින්දා ස්වාමින් වහන්සේලා ගිහියොත් එක ඕනවට වැඩිය කුළුපඟ වෙන්න ගියා. දැන් එක තැනක දඹදෙනි කතිකාවතේ කියනවා ගෘහස්තයන්ට සෝලෝ ආදී දේ බැඳ නොකිව යුතුයි. ඒ කියන්නේ ගිහියන්ට ඔය සෙත් කවි කියන ඒවා ඒ වගේ දේවල් ඒවම බැඳලා දෙන්න ඒක කියන්න බෑ. සොලෝ බැඳලා දෙන්න එපා. හා ඒක තහනම්. ඉතින් ඒ කියන්නේ සමහර විට භික්ෂුන් වහන්සේලා ඒවක් කරලා ගිහියන්ගේ යම් ප්‍රතිලාභ ලබාගෙන නක්ෂත්‍ර කටයුතු කරලා වාස්කවි කියලා සෙත් කවි කියලා ඒකට කියන එක කරන්න එපා. හරි සෝලෝ බඳින්න එපා. මොකද භික්ෂුන් වහන්සේලාට අරමුණක් තියෙනවා. උන්වහන්සේලා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත් ආයේ අරමුණක් තිබුණා. උන්වහන්සේලා ඒ අරමුණට ක්‍රියා කරනකොට තමයි ගිහිය උන්වහන්සේලාට වැඳ නමස්කාර කරලා උන්වහන්සේලාගේ පිහිට ඉල්ලන්නේ. ඒතර ගිහිය කරන වැඩම භික්ෂුන් වහන්සේලා කරන්න ගියොත් එහෙම පන්සල් වල ඉඳගෙන අර ශාසනයේ තියෙන අර ගෞරවය ඒකේ චිරස්ථිතිය ඒක පිරිහෙනවා. ඒ වගේම කාව්‍ය නාටකාදී ගර්හිත විද්‍යා නොඋගත යුතුයි නොඉගැන්විය යුතුයි. භික්ෂුන් වහන්සේලාට කියන මේ දඹදෙනි කතිකාවතේ. කාව්‍ය නාටක ඉගෙන ගන්නත් එපා, උගන්නන්නත් එපා. දැන් මේ කවිසුලිමෙන ලිව්ව දඹදෙනියනේ සර්. දඹදෙනි කාලේ. හරි. කවිසුලිමෙන ලිව්වේ රජුරුනේ. හරිද? නමුත් භික්ෂුන් වහන්සේලාට කියනවා කාව්‍ය නාටක ඉගෙන ගන්න එපා. හැබැයි භික්ෂුන් වහන්සේලා ලිව පූජාවලිය ඒවත් ලිව මේ ධර්ම ග්‍රන්ථනේ. ධර්ම ග්‍රන්ථ. ඒක ධර්ම ග්‍රන්ථ. එහෙම නැත්නම් වේදේ හාමුදුරුවෝ ව්‍යාකරණ. ව්‍යාකරණ සියබස්ලා කරා. සියබස්ලා කරා. නමුත් කෞසිලුමිනේ තියෙන වර්ණනා ලියවුවොත් එහෙම භික්ෂුන් වහන්සේ කෙනෙක් ඒකෙන් ඒ ලියන භික්ෂුන් වහන්සේගේ තියෙන හැඟීම් සංජානන වලට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මොකද කෞසිලුමිනේ අතිශය ශෘංගහාරාත්මක කුසදාවතනේ තියෙන්නේ. කුසදාවතනේ අතිශය ශෘංගහාරාත්මකයි. එතකොට භික්ෂුන් වහන්සේලාට කාව්‍ය නාටක ගර්හිත විද්‍යා ඒව කරන්න එපා කියලා කිව්වා. ඉගෙන ගන්නත් එපා, උගන්නන්නත් එපා. ඊළඟට බලන්න මේ අපිට මේ සමාජයේ පේනවා. ගම් ගෙවල් බාරගෙන එක රැයක්වත් ගමක ගේක වාසය කරන්න එපා. දැන් අද පන්සල් වලට වැඩි තියෙන්නේ මේ කුලියට ගත්ත ගෙවල්නේ.
මේ භික්ෂුන් වහන්සේලා අපි සමාජයේ දන්නවා. සමහර භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නේ මේ එහෙම ගත්ත ගෙවල් වල. එතකොට දැන් බලන්න මේ සමාජය අපට සමහර වෙලාවට මේවා දර්පණයක් වගේ පේනවා. එතකොට භික්ෂුන් වහන්සේලා ගමක ගයක් අරගෙන ඒ ගමේ එක රැයක් හරි වාසය කරනවා කියලා කියන්නේ උන්වහන්සේලාගේ අර ශීල වෘතය පිළිබඳ සමාජයේට සැකයක් ඇති වෙනවා. ඒ සැකයක් ඇති සිල්වත්ව හිටියත් මේ දැන් අපි හිතමු භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරනකොට පාරේ රෑබෝ වෙලා මොකක් හරි මේ කෙනෙක්ගේ පිළිසරණක් ලබා ගන්න හිටගෙන හිටපු දෙන පිටිපස්සේ තිබුණොත් එහෙම තැබෑරුමක් මොකද්ද ඊට පස්සේ බලන කෙනෙක් කියන්නේ මේ ස්වාමින් වහන්සේ කියන්නේ මේ තැබෑරුමක් ළඟ ඉන්නවා රාත්‍රියේ. ඒතරෝ ඒ යන්නේ කොහොමද? ඒකනේ උන්වහන්සේලාට රාත්‍රියේ. ඔව් අර මේ හොඳම උදාහරණ මේ පහුගිය දවස්වල තමන්ගේ ආසනීපෙලා ඉන්න අම්මා බලන් තමන්ගේ නංගිට යන්න බැරි වුණාම මේ ස්වාමින් වහන්සේ නමක් එක්කන් යන්න ගිහිල්ලා ඇති වෙච්ච ප්‍රශ්නේ. ප්‍රශ්නේ. ඔච්චර අසරණ දෙක පැත්තෙන් ඉන්න ස්වාමින් වහන්සේ. ඒක තමයි. ඒ වගේ ඒ තමයි බුදුරයන් වහන්සේ විනය ප්‍රඥප්තින් පනවලා තියෙන්නේ. ආ එතකොට ඔය රාත්‍රී කාලේ සැරිසරන්න එපා කියන එක ඔය වගේ නොයෙකුත් දේවල් තියෙනවනේ කරදර ඇති වෙන නිසා. ඊළඟට හොඳ දෙයක් තියෙනවා මේ දඹදෙනි කතාව කියනවා දෝලියාදී යානයන් පෞද්ගලික සන්තකේ පාවිච්චි නොකළ යුතුය. ඒ කියන්නේ දෝලි කියලා කියන්නේ V8 වගේ ඒවා පෞද්ගලික සන්තකේ පාවිච්චි නොකළ යුතුයි. ඉතින් දඹදෙනි කතිකාවත ලොකුවට print කරලා cut out හැටියට හදලා අපි දැන් පාරවල් වල ගහන්න ඕනේ නුවන් මං හිතන හැටියට. අනුරාධපුර දඹදෙනියවත් කොළඹ නොගැහුවත් දඹදෙනියවත් ගහන්න වෙනවනේ අපිට නේද? ඒ කියන්නේ මේ ඊළඟට යකුන් කෙලවීම්, බලිබිලිදීම් භික්ෂුන් වහන්සේලා විසින් නොකළ යුතුයි. ඒ කියන්නේ අපිට මේකෙන් පේනවා දඹදෙනි යුගය වන විට මේ සමාජයේ කොයි තත්ත්වයට ගිහිල්ලා තිබුණාද කියලා. ඒ කියන්නේ මහා දෝලාවල දෝලිවල යන භික්ෂුන් වහන්සේලාත් හිටියා. එතකොට රජුරෝ මේ මහා තෙරවරුන් දැක්ක මේක මෙහෙම වෙන්න ගියොත් එම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් අඩු ගානේ දැන් වැඩ වාසය කරන මහා තෙරවරුන් වුණත් මේ මේදංකර මහා තෙරුන් වහන්සේ වගේ සංඝරක්කිත මහා තෙරුන් වහන්සේ කල්පනාවක් කළා වගේ කල්පනා කළා. දෙවනි පරාක්‍රම බහුව වගේ රජ කෙනෙක් අල්ලගෙන සංඝ කතිකාවතක් කළා මේක හරියට මේ පාරට දාගත්තේ නැති වුණොත් ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ මේ සද්ධර්මය රැකගෙන ආපු මේ රටෙන් මේකත් සාසන අන්තර්ස්ථාන වෙන්න ඕනෑ තරම් ඉඩකඩක් තියෙනවා. ඒ නිසා දඹදෙනි කතිකාවත අපට වැදගත් ඓතිහාසික නිමිත්තක් තියෙනවා පාලකයන් විසින් කල්පනාවට ගත යුතු. දඹදෙනි අපි සාහිත්‍ය ගැන කතා කරා, පූජාවලිය ඊළඟට එලුසඳස් ලකුණත් දඹදෙනියේස කාලෙන් ලියුණේ, ඊට පස්සේ කවි සිළුමින, සේබස් ලකර ඔය වගේ විවිධ ප්‍රදේශයන් ඔස්සේ ලියවෙච්ච සාහිත්‍ය කාරණා තියෙනකොට දඹදෙනි කතිකාව අපේ ශාසනයේ හරිමකට ගන්න පරාක්‍රම බහු රජුරුව මුල් වෙලා කටයුතු කරපු ආකාරය. ඉතින් මම හිතන්නේ දඹදෙනි කතිකාවෙන් මතුවෙච්ච ගොඩක් කාරණා ඇති. ඔබට යම් කිසි ආකාරයක සංක්ෂිප්තව කිව්වේ. ඉතින් ඔබට පුළුවන් ඒ පිළිබඳව විස්තර හොයලා බලලා ඔබටත් යම් කිසි හදාරීමකට යන්න. අපි එහෙනම් විරාමයකට යනවා. අපිට විරාමයක් දෙන්න. විරාමයෙන් පස්සේ නැවතත් අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහනත් සමග බලන් ඉන්න අය මෙතනින් යන් ඊළඟ කොටසට.